අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්ස, මම ප්‍රශ්නය තේරෙන විදිහට අහන්නම්. ගෞරවනීය ස්වාමින් වහන්ස, කර්දජකාය, චිත්තජකාය සහ කර්මජකාය තුල අවිජ්ජා මූල පටිච්ච සම්පදාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සහ දැන් මහා සතර සතිපට්ඨානය තුලින් ඒ අවිජ්ජා මූල පටිච්ච සම්පදාය හදා නිර්මාණය කරගත්ත දේවල් ගලවන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරලා දෙන්න. දැන් ඔබ සියලු දෙනාගේම අරහතුන් වහන්සේලා වුණත්, මගඵල ලැබුවත්, පුතග්ජන වුණත්, සියලු මනුෂ්‍යයන්ගේ, සියලු සත්වයන්ගේ මේ කාය තුනක් තියෙනවා. මේ කාය කියන්නේ ශරීරය කියන වචනේ නෙමෙයි. මෙතන තියෙනවා ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් එකතු කරගත්ත කරජ කාය. කරජ කාය. ඊට පස්සේ තියෙනවා මේ කරජ කාය ඇතුලේ තියෙනවා අපිට නොපෙනෙන මනෝමය කාය. ඊට පස්සේ තියෙනවා මේ කරජ කායත් මනෝමය කායත් එකට සම්බන්ධ කළ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන චිත්තජ කාය. මේ කරජ කාය ක්‍රියාකාරීත්වය එකක්, මනෝමය කාය ක්‍රියාකාරීත්වය එකක්, චිත්තජ කාය ක්‍රියාකාරීත්වය එකක්. අපි මේ කරජ කායෙන් තමා ඔය කායකම්, වචීකම්ම, මනෝකම්ම වගේ දේවල් ඔක්කොම කරන්නේ. එතකොට අපි වැරදි දෙයක් කළොත්, අපි ප්‍රියදේට ඇලුනොත්, අප්‍රියදේට ගැටුනොත්, ප්‍රියාප්‍රිය අතර මැන්නොත්, අර කර්ජකාය නිසා අලුතෙන් අනුසය, අලුත් සම්බන්ධතාවයක් කර්ජකායට උපද්දවා ගන්නවා. ඒ එතනින් නවතින්නේ නැහැ. ඒ අනුසය හැටියට කර්ජකාය ඉපදුන දේ චිත්තජකාය විසින් මනෝමය කාය තුල තැන්පත් කරනවා. මතක සටහන් හැටියට තැන්පත් කරනවා. එතකොට මනෝමය කාය කියන එක අර කර්ජකායෙන් සකස් කළ, නිර්මාණය කරපු අනුසය, එහෙම නැත්නම් සමුදය, චිත්තජකායෙන් කරන්නේ මනෝමය කායේ කර්ම බීජ හැටියට, ගති හැටියට තැන්පත් කරනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වය අර අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් මුළු ජීවිත කාලයම කරනවා. කර්ජකායෙන් ඔය ඇහැ කණනාසය දිවකය මන මෙහෙ පුරුදු කළා. ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා, ප්‍රියා අප්‍රිය අතර මනිනවා, අනුසය උපදිනවා. අර චිත්තජකාය, ඒ අනුසය ඉපදුන අනුසය මනෝමය කාය තුළ කර්ම බීජ හැටියට තැන්පත් කරනවා. ඒ මනෝමය කාය තුළ තැන්පත් කරපු දේවල් මේ කර්ජකාය මැරුණට ඒවා මැරෙන්නේ නැහැ. ඒවාර දීගංවා හැටියට, ගති හැටියට මුල් බැහැගෙන තියෙනවා. එතකොට ඔබ දැන් මිනිස්සෙක් හැටියට මෞකුසෙන් ඔබ උපත ලබනකොට ඔබ අලුතෙන් කර්ජකායක් හදාගන්නවා. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර එකතු කරගෙන. හැබැයි ඔබේ මනෝමය කාය මීට ඉස්සෙල්ලා ආත්ම ගණනාවක එකතු කරගත්ත අර කර්ම බීජ, අර ගති, අර මතක සටහන්, අර දීගංවා තියෙනවා. එතකොට මනෝමය කාය එකයි, කර්ජකාය තමයි වෙනස් වුනේ. එතකොට දැන් මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගත්තා නම් අපි දැන් මේ මිනිස්සෙක් හැටියට උපත ලබා තියෙන අවස්ථාවේ අපි සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට වඩනවා නම් අපි අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනකොට අලුතෙන් කර්ම බීජ, එහෙම නැත්නම් අනුසය, එහෙම නැත්නම් සමුදය වෙන්නේ නැහැ. අනුසය උපද්දන්නේ නැහැ. අනුසය උපද්දන්නේ නැත්නම් චිත්තජකායට කර්ම බීජ හැටියට මනෝමය කාය තැන්පත් කරන්න, ගොඩ ගන්න, එකතු කරන්න දෙයක් නැහැ. එතකොට මනෝමය කාය කිලුට වෙන්නේ, පිරිසිදු වෙනවා. මනෝමය කාය කර්ම බීජ නැහැ. එතකොට දැන් කර්ජකායක් තියෙනවා,
මනෝමය කායයක් තියෙනවා චිත්තජ කායයක් තියෙනවා හැබැයි මනෝමය කායේ මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් දිගටම කරනවා නම් මනෝමය කායේ අර ගති තුන රාග ගතිය දේශ ගතිය මෝහ ගතිය එහෙම නැත්නම් අර කර්ම බීජ තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය ඉතුරු එකතු වෙන්නේ හලුතෙන් එතකොට මනෝමය කායේ පිරිසිදු වෙනවා මනෝමය කායය පිරිසිදු වුණාම පිරිසිදු වෙනවා නම් දැන් අර කිලුටු වෙන්නේ නැතිකොට අර මතක සටහන් අර දීගම්වා අර ගති නැති වෙනවා ඒ අනුව මගපල් ලැබලා පිරිසිදු වෙලා අරහත් ත්‍ත්වයටපත් වෙනවා ඒ අනුව අරහතුන් වහන්සේගේ කර්ජ කාය තියෙනවා අලුතෙන් කර්ම බීජ එකතු කරන්නේ හතර කම්ඩහන් කරනවා මනෝමය කාය තියෙනවා මනෝමය කාය කර්ම බීජ වලින් හිස් ශේෂයක්වත් කර්ම බීජ නැහැ අශේෂ විරාග නිරෝධෝ ඔක්කොම නිරෝධ කර ඒ අනුව චිත්තජ කාය තියෙනවා චිත්තජ කායට දැන් කර්ම බීජ එකතු කරන්නත් බෑ ගොඩ ගන්නත් බෑ රැස් කරන්නත් බෑ ආපහු අරගෙන උපතක් හදන්නත් කර්ම බීජ නැහැ මෙන්න මේක තමයි මගපල් ලැබනවා රහත් වෙනවා කියන්නේ දුකෙන් මිදෙනවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ නිබ්බානගාමී වෙනවා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ගෞරවනීය ස්වාමීන් වහන්ස එතකොට අපි හුස්ම ගන්නවා ආහාර ජීර්ණය වෙනවා රුධිර සංසරණය ඒවා මේ කාය කර්ම ඒවා ඒතර කර්දජකය ඒවා නෙමෙයිද අරහතුන් වහන්සේත් ඒවා කරනවා හැබැයි තරහෙන් වැඩ කරනවද මෛත්‍රී කරනවා රාගයෙන් වැඩ කරනවද නෑ අසුබන් සුතිය වඩනවා යමක් නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නවද නෑ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් මෙනෙහි කරනවා ඒක කරන්න ඕන ඒක නොකළොත් ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගත්තොත් කර්ම බීජ අසමානෙන් කර්ම බීජ එකතු කරනවා කර්ම බීජ කොට ගහනවා මේ කර්ම බීජ එකතු වෙන්න කොට ගහන්න රස කරගන්න හේතුව මේ පැවැත්ම තුල තියෙන බොහෝ දේවල් රාගය දේසය මෝහය නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මානෙන් ගැනීම. එතකොට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කියා දෙන්නේ මේ නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න එපා මේක නිච්ච නෑ අනිච්චම් මේක සුඛ නෑ දුක්ඛම් මේක අත්ථ නෑ විපරිණාම ධම්ම. එකයි අටක්කරා තීන පදා කිව්වේ අනිච්ච දුක්ඛ අනත්ත. මෙච්චරයි බුදු කෙනෙක් කියා දෙන්නේ. මේකයි තේරුම් ගන්න ඕන. මේ අනික් ඒවා ඔක්කොම ඒකට අදාළ වැල් වටාරා. මේක තේරුම් නොගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් නොගත්තොත් මේ වචන තුන නිච්ච සුඛත් අයින් කරන්න බෑ. දැන් උනේ මොකද බුද්ධ ආගමේ මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන බුද්ධ භාෂිතේ මාගදී වචන තුන අනිච්ච දුක්ඛ අනත්ත හැටියට නෙමෙයි අද බුද්ධාගමේ ඔය දේශකයෝ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක බුද්ධ දේශනාවට සහ මුලින්ම විරුද්ධ වැරදි වචන තුනක්. බුද්ධ දේශනාවේ කිව්වේ අනිච්ච දුක්ඛ අනත්ත දැන් කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. යම්කිසි කෙනෙක් යම්හාමුදුරු නමක් කවුරු හෝ මොන උගත්කමක් තිබිලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා නම් ඒ පුද්ගලයා බුද්ධ දේශනාව ධර්මය විකෘති කරන විනාශ කරන ධර්මයක් නොදන්නා පුද්ගලෙක්. එතකොට අර නිත්‍ය සුඛාත්ත කියන එකට ඒගොල්ලෝ නිත්‍යයි සුඛයි ආත්මයි කියලත් හදාගත්තා. ඔය පරිවර්තකයෝ මේ ත්‍රිපිටකයම මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන හැම තැනකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පරිවර්තනය කළා තියෙනවා නිච්ච සුඛාත්ත තියෙන හැම තැනකම නිත්‍යයි සුඛයි ආත්මයි මේ තුනම වැරදි විදිහට බුද්ධ භාෂිතයේ බුද්ධ දේශනාව මාර්ගදීපස වැරදි විදිහට අට්ඨයක් ධර්මයක් නැති විදිහට පරිවර්තනය කරලා අද භාවිත කරනවා බුද්ධ ආගමේ එතන නිවනක් නැත්තේ ඒකයි ගුවන්සර කායික නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා